මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපහණේ දිවාපුවත් විකාශය සමගින් මම අශින්ක දුන්තිලක මම දිනුෂිකා ප්‍රමුදා ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත ආගම් අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ වැඩපිළිවෙල එක එක ජාති නාගම් අතර සහයෝගයක් ඇති කරගෙන ඉදිරියට යන්න කියලා නින්දපුර ජනතාවට නව නිවාස 115ක් හැටන් ගින්නෙන් අක්කර 50ක් විනාශයි පාකිස්තානීය මිතුරෙකු ලෙස නොසලකීමේ යෝජනාවක් ඇමරිකා කොංග්‍රසයට අධ්‍යාපන බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු වෙන අමාත්‍යාංශවල මැදිහත්වීමෙන් සියලු ආගම් අතර සහයෝගීතාව වර්ධනයට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා පන්නිපිටිය රුක්මල්ගම ශ්‍රී ධම්ම විචාලෝක මහා විහාරස්ථානයේ වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධම්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්‍යාපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැදුටුවේ අමාත්‍ය දයාගමගේ මහතා ඇතුළු පිරිසක් යම අවස්ථාවට සහභාගී වුණා මේ රටේ බුද්ධ ධර්මයේ දියුණු කරන්නට තියෙන අලුත් වැඩසටහන් ටික මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සංස්කෘතික අමාත්‍යාංශයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ගන්න පියවර සියල්ල එක්කම සාකච්ඡා කර උන්වහන්සේ ආශිර්වාද කළ විශේෂයෙන්ම ලංකාවේ එක එක ජාති නාගම් අතර සහයෝගය ආශිර්වාද සහයෝගයක් ඇති කරගෙන ඉදිරියට යන්න කියලා ඒ කාරණා ගැන තමයි සාකච්ඡා කරන්නේ निवास इदिकिरी महा सांस्कृतिक कटियोतु अमात्यांशे सेमट सेवन निवास व्याकृति यटते निंदवूर प्रदेशे नव निवास एकसिय पहलवक इदिकिरी आरंभ करुणा अमात्य साजिद प्रेमदास महतागे उपदेश परिधि जातिक निवास संवर्धन अधिकारी यटते सेमट सेवन जातिक वेडपिलिवेल दिवैनपुरा क्रियात्मकाय एहि तवत अधिरक्लिस अंपार निंदवूर प्रदेशे नव निवास योजना क्रमयक आरंभ करुणा ए अमात्य रौफ हकीम सह राजमात्य फैसल कासिम महतुरुन प्रधानत्वेन मेमविया पृथ्वी अटते निवास एकसिय पहलवाकिदिकिरीमट नियमिताय नव व्यवस्था संबंधी पक्ष विपक्ष महाजन नियोजितयन विविध प्रदेश वलदी पलकल अदहस किहिपयक देन राज्य विरोधी संविधानयक एक साकच्छा करला व्यवस्थावक केनला नै व्यवस्था केटुम पता किदिरिपत करला तिनो तम तमंगे अदहस टिक इदिरिपत करन्न पुलुवन ओनेम केनेकुट एक दैन पार्लिमेंतुवे हमुवे तियला तिनवा एक दैनट सम्मत करलावत स्थिर करलावत नै दैन पार्लिमेंतुवे इदिरिपत करला तिनो ओने केटुकोट कतिकावक करला ඒ සම්බන්ධයෙන් තීන්දුව ගන්න පුළුවන්. රටට නොගැලපෙන තීන්දුව ගන්න එක්සත් ජාතික පක්ෂය කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි මේ රටට හානියක් කරන්න රට දෙකට කඩන්න කිසිසේත් පියවරක් ගන්නෙ නැහැ. දැන් ව්‍යවස්ථාවක් ගැන කතා වෙනවා. මම දන්නේ මේවා ගේන්න පුළුවන්ද කියලා අවුරුදු ගාණක් තුනක් විතර කතාව. රටට හොඳ දෙයක් නම් රට බෙදෙන්නේ නැත්තම් බුද්ධාගමට වෙනසක් ඇති වෙන්නේ නැත්තම් රටට හොඳ දෙයක් නම් වෙන්නේ අපිට ප්‍රශ්නයක් නෑ අපි සහයෝගය ලබා දෙන්න. උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙන ත්‍රස්තවාදයේ ශක්තිමත් වෙන වැඩපිළිලක් නම් එන්නේ සුමන්තිරම් ලකින විදියට අපේ අත් උස්සන්න අපි කිසිසේත් සූදානම් වෙන්නේ නෑ. දැන් ඔය රට බෙදෙන කතාව සෑහෙන කාලයක් තිස්සේ මේගොල්ලෝ කියාගෙන කියාගෙන යනවා. රට බෙදෙනවා, බුද්ධ ආගමට තැන නැති කරනවා, ඒකීය භාවයේ නැති කරනවා යනාදී වශයෙන් දැන් මිනිස්සු තීරුම් අරගෙන තියෙනවා මේක මා විහිළුවක් කියලා. මේ නැති එකක් හදාගෙන විශාල බිල්ලු ටිකක් මවාගෙන යනවා. මේ රටේ ජාතික සමගිය බිඳින්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ රට ඉදිරියට යන්න නම් ඒ සියලුම ජාතීන් එකතු කරන්න පුළුවන් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ නිකන් ඒකාධිපති පාලනයට දුවන කෙනෙක් නෙමෙයි එතුමා මේ ව්‍යවස්ථාව හැදීමේදී සියලු පක්ෂවලට ආරාධනා කරා ව්‍යවස්ථාව සම්පාදනය කරන්න ඒ මූලික කමිටුවට සහභාගී වෙන්න කියලා මේ ව්‍යවස්ථාව හරහා සිදු වෙන්නේ මේ රටේ සියලු ජන කොට්ටාස බරපතල ලෙස රැවටවීමක් සිදු කරලා තියෙනවා මේ මොහොතේ අවශ්‍යතාවය ව්‍යවස්ථාවක් නෙමෙයි මේ පාර්ලිමේන්තුව කිසිදු ආකාරයක ව්‍යාදයක් කරලා පළතක් සම්මත කරගන්නවත් සුදුසු තැනක නෙවෙයි තියෙන්නේ ව්‍යවස්ථාව නෙවෙයි අවශ්‍ය වෙන්නේ මැතිවරණයකින් අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා කරන ඕනෑම වෙනස්කමක් කරන්න පිරිසුදු ජනතා පරමාධිපත්‍ය තහවුරු කරගනි महिंद राजपक्ष जनाधिपत प्रमुख बहुतरे तम यदा मे दहनवीन संशोधन अत उत्सा दहनवीन संशोधन अत उत्सल अत की दहनवीन संशोधन नीति गरुकने अलुत्वस्ताव कवश्यताव हेमोम की मे गेवन आवृद्ध हतर तीस मे गोल्लो गोणी बिल्ल हेदुआ
රට බෙදෙනවා කියලා ඉවරලා රට බෙදන්න ව්‍යවස්ථාදන කියලා මම පැහැදිලිව එකක් කියනවා බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය දෙන්නේ නැති ව්‍යවස්ථාවට මරික්කාර ඡන්ද දෙන්නේ නැහැ උතුරු නැගෙනහිරෙන් හමුදාව අයින් කරන ව්‍යවස්ථාවක් එනවා නම් ඒකට අපි ඡන්ද දෙන්නේ නැහැ උතුරු නැගෙනහිර එක් කරන ව්‍යවස්ථාවක් එනවා නම් අපි ඡන්ද දෙන්නේ නැහැ හැබැයි දෙමළ ජනතාවට සාධාරණ ජීවත් වීමේ අයිතිය ලබා දිය යුතුයි රට බෙදෙන ව්‍යවස්ථාවක් වෙනුවට සියලු දෙනාට ගරු කරන ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හෝමාගම නගරයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. රට බෙදලා වෙන් කරගෙන ජාතියක් වශයෙන් අපිට එකමුතුව ඉදිරියට යන්න බැහැ රට. මේ අපි සියලු දෙනාගේම අවශ්‍යතාවය පිළිබඳ හඳුරගෙන එකින් එකට ගරු කරමින් ව්‍යවස්ථාවක් හැදෙන්න ඕන. ජනතාවගෙන් අහමු. එයාලගේ ඉන්නේ එයාලගේ ව්‍යවස්ථාව අපි ගේනනම් අපේ ව්‍යවස්ථාව ජනතාවට දෙමු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුළු ගුණවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මෙම ජන හමුවට එක්ව සිටියා. පසුගිය වසර 4 තුල ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු ආයතනවල සිදු වූ වංචා සහ දූෂණ ගැන සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ජනාධිපතිතුමා සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙච්ච කාරණා ගණනාවක් තිබුණා ඒ සියල්ල සඳහා ඉතාම සාධනීය ප්‍රතිචාර අතිගරු ජනාධිපතිතුමාගේ පැත්තෙන් ලැබුණා විශේෂයෙන්ම ඖෂධ නීතිගත සංස්ථාව හරහා වෙලා තියෙන වංචා දූෂණ රටට එලි කරන්න බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා අද දවසේ එකඟ වුණා පහුගිය අවුරුදු 4 සමස්තයක් විදිහට වෙලා තියෙන මේ දූෂණ හොයන්න විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න ඒක මං හිතන්නේ එළඹෙන සඳුදා වෙනකොට ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි නමුණු කුල පිංගරාව මාර්ගයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඌව පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 8ක් ග්‍රාමීය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය යටතේයි මෙම මාර්ගය සංවර්ධනය කෙරුණේ. මේ අතර වැලිමඩ නගරයේ සිට නැදුන්ගමුව හරහා කෙරදි මුල්ල දක්වා වූ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා. ලෝක බැංකු ආධාර යටතේ එය ක්‍රියාත්මක කෙරෙන්නේ. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200ක්. කාපට් අතුරා සංවර්ධනය කෙරෙන මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 7ක් බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ලබන මැයි මාසයේ වන විට සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිතයි. කබිල්ලේ ගම කෙරඳි මුල්ල අලුගුල්ල ඇතුළු ගම්මාන රසක පවුල් දසදහසකට වැඩි සංඛ්‍යාවකට මෙම ව්‍යාපෘතියෙන් සිත සැලසෙනවා. දිවයිනේ නැගෙනහිර සහ ඔව්ව පළාත්වලට විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දවසේදී දිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේවි. ඒ වගේම උතුරු සහ උතුරු මැද පළාත්වලත් සම්මත දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක තියෙ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම සිසු පළාත්වල තැනින් තැන සවස දෙකෙන් පවන පසුව වැසියෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙනවා. වයම් පළාතේ ඒ වගේම ගම්පහ මොන්දාකර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන 5 කිලෝමීටර 40 පවන දක්වා වන තරමක් තදුසුලන් ඇතිවෙන හැකියාව තියෙනවා. ඒ වගේම ගිගුරුන් සහිත වැසි ඇති වෙන විට එම් ප්‍රදේශවලත් తాවකාලික තදුසුලන් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන වගේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි මෙම වැඩසටහන සංවිධානය කෙරුණේ. විද්‍යාලීය ගුරු මණ්ඩලය සහ දරුදෙරිය නැතිළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. සිංගප්පූරු ආධාර මත රඹුකන ප්‍රදේශයේදී වූ ළමා ගම්මානයේ විවෘත කෙරුණා. ඒ මහා මාර්ග හා කනජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක්ද මේ යටතේ ආරම්භ කෙරුණා. ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
මද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහන යටතේ පුනරුත්ථාපනය කෙරුණු පුද්ගලයන් 50 දෙනෙකු සමාජගත කිරීමේ උත්සවයක් දලුපිටිය ජයසුමනාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වුණා. ඒ බස්නාහිර පළාත් උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීම මතයි මෙම වැඩසටහන පැවැත්වුණේ. උසස් පොලිස් නිලධාරීන් සහ සමාජ සුබසාධන මාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්මදිනයට සමගාමීව 200 දිනක වෙත ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුණා. ඒ පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍ය උග්ගඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ සංවිධාන කෙරුණා. ප්‍රාදේශීය ලේකම් එස් ජීවමාලා, පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. දැන් අවධානය ක්‍රීඩා තුරතුරු වෙත. ටෙනිස් ක්‍රීඩා පිටියට සම්බන්ධුන් බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩක ඇන්ඩ්‍රි මරේ පිළිබඳ අපි තබන කෙටි සටහනක් දැන්. ක්‍රීඩා සැරිය. ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක ඇන්ඩි මරේ සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදෙන බව පසුගියදා නිවේදනය කළා. යනුව ලබන සතියේදී ආරම්භ වීමට නියමිත ඕස්ට්‍රේලියා විරුද්ධ ටෙනිස් තරගාවලියෙන් අනුතුරුව ඇන්ඩි මරේ ජාත්‍යන්තර ටෙනිස් පිටියට සමුදීමට නියමිතයි. 32 වියේ පසුවන ඇන්ඩි මරේ බ්‍රිතාන්‍ය නියෝජනය කළ අංක 1 ටෙනිස් ක්‍රීඩකයාවන අතර කලක් ඔහු ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම තුළ අංක 1 ස්ථානයේ රැඳී සිටියා. මෙවන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 17ක් දිනා ඇති ඇන්ඩි මරේ 2012 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ටෙනිස් පිටියේ පෙරලිකාරයෙකු ලෙසයි හැඳින්වුණේ. නමුත් නිතර ආබාධයන්ට ලක්වීම හේතුවෙන් පසුබෑමට ලක් වූ මරේ ටිකෙන් ටික ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම තුළින් පහතට ගමන් කළා. විශේෂයෙන්ම ධනේශයේ සහ වලලුකරේ ඇති වූ ආබාධයන් හේතුවෙන් ඔහු ශල්‍යකර්ම කීපයකට මුහුණ දුන්නේ සිය ටෙනිස් ජීවිතය අභියෝගයට ලක් කරමින්. කෙසේ වෙතත් මෙම ආබාධ තත්ත්වය ඔහුගේ සමුගැනීමට හේතු වී තිබවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. මේ අතර මරේගේ ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල් පවසන්නේ මරේ නිවැරදි මොහොතේ නිවැරදි තීරණය ගත් බවයි. කෙසේ වෙතත් එළඹෙන ඕස්ට්‍රේලියා විරුද්ධ ටෙනිස් තරගාවලියෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ටෙනිස් වීරයා යලි ටෙනිස් පිටිය තුළ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී දිවාපුවත් විකාශය අවසන් වෙනවා. පසුරු දෙකේ සිට ITN පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk